මුළු රටම බලාගෙන සිටි ශේෂ්ත්‍රාධිකරණ තීන්දුව ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හා මැතිවරණයක් පැවැත්වීමට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට පක්ෂව හා විපක්ෂව ඉදිරිපත් වුණු පෙස්සම් පිළිබඳව විභාගයේ තීන්දුව ශේෂ්ත්‍රාධිකරණය විසින් අද හවස ලබා දුන්නා. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවුරුදු 4 හමාරක් යනකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බව ශේෂ්ත්‍රාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියා. ඊවගේම මෙම තීන්දුව විනිසුරුවන් 7 දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කෙරුණ අතර තීන්දුව ලබා දෙද්දී ශේෂ්ත්‍රාධිකරණ සංකීර්ණයේ අවට කැරළි මර්ධන ඒකකයේ විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිස් නිලධාරීන් 300කට ආසන්න පිරිසක් ආරක්ෂාව සඳහාද යොදවා තිබුණා. කොහොම හරි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නොවැම්බර් මාස 9 වැනිදා පාර්ලිමේන්තුව විසුරුණ බවට නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, මනෝ ගණේෂන්, ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන රත්නජීවන් හුල් ඇතුළු පාර්ශ්ව 13ක් නොවැම්බර් මාස 12 වැනිදා ශේෂ්ත්‍රාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙස්සමක් ගොනු කළා. ඒ අනුව අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිරද ආබ්‍රු, විජිත් මලල්ගොඩ, බූණික අලුවිහාරය සහ මෝර්දු ප්‍රනාන්දු යන සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙස්සම විභාගයට ගැනුණා. අනතුරුව නොවැම්බර් මාස 12 සහ 13 යන දෙදින තුල අදාළ පෙස්සම ශේෂ්ත්‍රාධිකරණය හමුවේ සලකා බැලුවා. කොහොම හරි රටේම අවධානයට යොමු වූ මෙම අධිකරණ තීන්දුව අනුව ජනපතිගේ තීරණය වැරදි බවත් ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරු වීමට ජනපතිට ඒ ආකාරයට හැකියාවක් නැති බවත් තීරණය වුණා. ඒ අනුව ජනපති ව්‍යවස්ථාවට පටහැනි ගැසට් නිවේදනයක් යොමු කර ඇති බවත් අධිකරණය විසින් තහවුරු කරනු ලැබුවා. ඊවගේම වසර 4 හමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවන්නට ජනපතිට හැකියාවක් නැති බවත්, එසේ කරන්නේ නම් 3/2 අනුමැතියක් පාර්ලිමේන්තුවේ අවශ්‍ය බවත් වැඩිදුරටත් කියවුණා. කොහොම හරි මෙම තීන්දුව සමග ආණ්ඩුව තවත් වසර 1 හමාරක් පවත්වා යාමට ජනාධිපතිට සිද්ධ වෙනවා. ඒ අනුව අගමැතිවරයෙකු හා කැබිනට් මඩුල්ලක් විධිමත් ලෙස පත්කිරීමටයි මින්පසු ජනාධිපතිට සිදුවන්නේ. හොඳයි, ඉතින් ජනපතිව අභිබවා මේ ලැබුණ අධිකරණ තීන්දුව ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන මෙයන්ද. ඒ වගේම මේ වගේ දේවල් එසනින් දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.